කරන්න උත්සාහ කරන කොට ක්‍රිබ් එක බලන්න එක පොරොත්තක් ඒ කළ යුතුයි. මේ ක්‍රිබ් කියලා කියන්නේ එහෙම නැත්නම් CRIB කියලා කියන්නේ මොකක්ද? ඒ සරලව හැඳින්වුවොත් ශ්‍රී ලංකා ණයතොරතුරු කාර්යංශය. එය හැඳින්වුණ ඉංග්‍රීසි නාමය වන්නේ ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් බ්‍යුරෝ ඔෆ් ශ්‍රී ලංකා යන්නෙහි මුල් අකුර එකතු කර CRIB එහෙම නැත්නම් ක්‍රිබ් ලෙස අපි හඳුන්වනවා. ණයතොරතුරු කාර්යංශය ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක්. පිහිටවනු ලබන්නේ 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය සහ මූල්‍ය තොරතුරු එක්රැස් කොට පවත්වාගෙන යනු ලබන පනත මගින්. මෙම ආයතනය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයගත තාක්ෂණය හරහා තමයි මෙහෙම කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. සමස්තයක් ලෙස රටේ මූල්‍ය වෙනය සහ මූල්‍ය ස්ථාවරත්වය යහපත් අඳමින් පවත්වාගෙන යන්නට විශාල සේවාවක් මේ ආයතනය මගින් සිදු කරනවා. ඔබට බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් පහසුකමක් ලැබුණා නම් ඒ පිටපස ශ්‍රී ලංකා ණයතොරතුරු කාර්යාංශයේ සිටි බව අමතක වෙන්නට හැකියාවක් නැහැ. ඔබ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හෝ මූල්‍ය ආයතනයකින් ඕනෑම ණය පහසුකමක් ලබා ගැනීමේදී හෝ අපකරුවකු ලෙස සම්බන්ධ වීමේදී ණයතොරතුරු අදාළ ආයතනයේ පරිගණක පද්ධතීන් හරහා ඉලෙක්ට්‍රොනික ගත ක්‍රමයකින් ක්‍රිබ් එහෙම නැත්නම් ණයතොරතුරු කාර්යංශයට ලැබෙනවා. වර්තමානයේ සිදුවන්නේ මාසිකව සෑම මාසකම අවසානයේදී දැනට සරණාභරණ උකසට තබා ලබා ගන්නා ණය පිළිබඳ තොරතුරු පමණක් ක්‍රස් කරන්නේ නැහැ. තොරතුරු වාර්තාපීමේදී එම ණය පහසුකම් වල කිවෙන හෝ නොකිවෙන ස්වභාවය හෝ මූල්‍ය අගය සැලකිලිට ගන්නේ නැහැ. ඒ නිසා ණය ලබාගත් අපසන් කළ ඕනෑම කෙනෙකුගේ තොරතුරු මේ කාර්යංශය තුළ තිබෙනවා. මේ කාර්යංශයට තොරතුරු වාර්තා වෙන්නේ ඔය විදිහටයි. ඔබේ ණය තොරතුරු මේ කාර්යංශය තුළ පැවතීම අලුතින් ණය පහසුමක් ලබා ගැනීමදී පහසුවක් මිස අවාසියක් වෙන්නේ නැහැ. බැංකු සහ මූල්‍ය ආයතන විසින් ඔබ මුලින් ලබාගෙන ඇති ණය මුදලක් ඇත්නම් මේ කෙවා ඇති ආකාරය විමසා බලනවා. ඔබ විසින් මීට පෙර ලබාගත් ණය මුදල් නිසි ආකාරව ගෙවා ඇත්නම් එම තොරතුරු බැංකු සහ මූල්‍ය ආයතනවල ඔබගේ ණය ගැනීමේ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුමත් වීමට උපකාරී වෙනවා. අප කාර්යංශය තුළ ඔබගේ ණයතොරතුරු පැවතීම නිසා ණය දෙන ආයතනවලට වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් මේ තොරතුරු පරිශීලනය කර අදාළ පුද්ගලයාට ණය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නට පුළුවන්. දැනට මේ කාර්යංශ මගින් මිලියන 8කට වැඩි පුද්ගල සංඛ්‍යාවකගේ ණයතොරතුරු පවත්වාගෙන යනවා. එයින් ඔබට වැටහෙනවා ඇති ඕනෑම කෙනෙකුගේ ණයතොරතුරු අදාළ කාර්යංශ තුළ පැවතින්න පුළුවන් කියන කාරණාව. ණයතොරතුරු කාර්යංශ වෙත වාර්තා වෙන්නේ නොගෙවා පැහැර හරින ණයවල තොරතුරු පමණක් නොවේ. තවත් දෙයක් සඳහන් කළ යුතුයි. ණයක් ලබාගත් පසු එමුදල් අපසු නිසියාකාරව ගෙවා ගැනීමට අපහසු වන අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ නැහැ ණයගත් පුද්ගලයාම ණය ගෙවීම හිතාමතාම පැහැර හරිනවා කියලා. ගැටලු තියෙන්නේ ණය ලබා දුන් ආයතනය සමග එම අපහසුතාව පිළිබඳ නිසි වේලාවට කතා නොකිරීමයි. එයින් වන්නේ ණය ලබා දුන් ආයතනයත් ණය ලබාගත් පුද්ගලයාත් අවසානයේ හමුවන්නේ සමත මණ්ඩලයෙන් නැත්නම් මුසාවේදී. එනිසා තමන් ලබාගත් ණය මුදල් නිසි පරිදි ගෙවනවාද යන්න පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. ඔබගේ ණය තොරතුරු වාර්තාව පරීක්ෂා කිරීමෙන් මේ කාරණාව දැනගන්න පුළුවන්. වර්තමානයේ සමහර ව්‍යාපාරිකෙන් චෙක් පත් නිකුත් කරනු ලැබුවත් ඒවා මාරු කර ගැනීමට ගිය විට අදාළ බැංකුකගේ මුදල් නැති බව සඳහන් වෙනවා. මේ අගරු චෙක් පත් පිළිබඳවත් කාර්යංශයට වාර්තා වෙනවා. අදාළ චෙක් පත් නිකුත් කරනු ලබන පුද්ගලයාගේ ජංගම ගිණුමේ ප්‍රමාණවත් තරම් මුදල් නොමැති වීම හේතුවෙන් අගරුවන් චෙක් පත් පිළිබඳව විස්තර එකේ ජංගම ගිණුම පවත්වාගෙන යන ලබන බලපත්‍ර ලාභී වාණිජ බැංකුව විසින් අනිවාර්යම කාර්යංශය වෙත වාර්තා කළ යුතු වෙනවා. මෙහිදී වාර්තා වන්නේ ජංගම ගිණුමේ ප්‍රමාණවත් අගරුවන චෙක් පත්වල තොරතුරු පමණයි. වර්තමානයේ එසේ වාර්තා වන සියලු චෙක් පත්වල තොරතුරු අදාළ පුද්ගලයාගේ හෝ ආයතනයේ ණය තොරතුරු වාර්තාවල දිස්සෙනවා. එම තොරතුරු චෙක් පත් අගරු වූ දාසට වසර දෙකක කාලයක් ගත වනතුරු පමණයි ණය තොරතුරු වාර්තාවේ දැක්වෙන්නේ. යම් කෙනෙකු ණය පහසුකමක් ගෙවා නිම කළ පසු ඒ ණය තොරතුරු වාර්තාවෙන් ඉවත් වීම පිළිබඳව කතා කරනකොට යම් කෙනෙකු ණය පහසුකමක් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කළ පසු එම තොරතුරු අදාළ මාස අවසානයේදී කාර්යංශය වෙත වාර්තාවී ගෙවා නිමි පහසුකමක් විදිහට යවත් කාරණ වෙනවා මිස එසේ ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
තොරතුරු පහසුවම ගෙවා නිමි දෙන සිට තව වසර දෙකක් යනතුරු සවිස්තරාත්මකවත් ඊට පසු ලැබෙන වසර තුන තුළ සාරාංශගතවත් තොරතුරු වාර්තාවේ සඳහන් වෙනවා. ගෙවා නිම කළ දින සිට වසර පහකට පසු තොරතුරු සම්පූර්ණයෙන්ම තොරතුරු වාර්තාවෙන් ඉවත් වෙලා යනවා. ණය තොරතුරු කාර්යංශය මගින් පුද්ගලයන් අසාධු ලේඛනගත කරනවා කියලායි අපි අහලා තියෙන. මේ විදිහට අසාධු ලේඛනගත වීමෙන් පසු පුද්ගලයා කිසිසේත්ම ණය ලබා ගැනීමට සුදුස්සෙක් වෙන්නේ නැහැ. දැන් මේ කාර්යංශය විසින් කිසිදු පුද්ගලයෙකු ආයතනය කිසිදු ලේඛනගත කිරීමකට වර්ගීකරණයක ලක් කරන්නේ සමාජය පවතින වැරදි මතයක්. අප කාර්යංශ මගින් මේ කාර්යංශ මගින් නිකුත් කරන ලද ණය තොරතුරු වාර්තාවට දැක්වෙන්නේ පුද්ගලයෙකු විසින් මේ දක්වා ලබාගෙන ඇති ණය සහ ඒ ණය සඳහා ගේම සිදු කර ඇති ආකාරය පිළිබඳ පමණයි. ඉතින් ණය දෙන අතරම ණය තොරතුරු පරීක්ෂා කර බලන්න වෙනවා. ඔබ ණයකරුවෙකු ලෙස නව ණය පහසුකමක් කරන ඉල්ලුම් කරනකොට, ඔබ අපකරුවෙකු ලෙස නව ණය පහසුකමක් සඳහා ඉදිරිපත් වෙනකොට, ඔබ හවුල්කරුවෙකු එහෙම නැත්නම් ධනිපුත්කල ව්‍යාපාරික අයිතිකරුවෙකු ලෙස ව්‍යාපාරය පටන් ගන්නකොට, ලියාපදිංචි සමාගම අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් වෙනකොට, එමත් නැත්නම් ඔබ දැනටම ණයකරුවෙකු ලෙස සම්බන්ධ වී ඇති ණය දෙන ආයතනයන්ට ඔබගේ ණය කිවීමේ කටයුතු අධීක්ෂණයට මේ වගේ බොහෝ කාරණාවලදී ක්‍රිබ් එක ශ්‍රී ලංකා තොරතුරු කාර්යංශය ඉතා වැදගත් වෙනවා. කරන උත්සාහ කරන කොට ක්‍රිබ් එක බලන එක පොරොත්තක් ඒ කළ යුතුයි. මේ ක්‍රිබ් කියලා කියන්නේ එහෙම නැත්නම් CRIB කියලා කියන්නේ මොකක්ද? ඒ සරලව හැඳින්වුවොත් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය. එහ හැඳින්වුණු ඉංග්‍රීසි නාමය වන්නේ Credit Information Bureau of Sri Lanka යන්නෙහි මුල් අකුර එකතු කර CRIB එහෙම නැත්නම් ක්‍රිබ් ලෙස අපි හඳුන්වනවා. ණය තොරතුරු කාර්යංශය ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක්. පිහිටවනු ලබන්නේ 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය සහ මූල්‍ය තොරතුරු එක්රැස් කොට පවත්වාගෙන යනු ලබන පනත මගින්. මෙම ආයතනය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයගත තාක්ෂණය හරහා තමයි මෙහෙම කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. සමස්තයක් ලෙස රටේ මූල්‍ය වෙනය සහ මූල්‍ය ස්ථාවරත්වය යහපත් අඳමින් පවත්වාගෙන යන්නට විශාල සේවාවක් මේ ආයතනය මගින් සිදු කරනවා. ඔබට බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය පහසුකමක් ලැබුණා නම් ඒ පිටපස ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සිටි බව අමතක වෙන්නට හැකියාවක් නැහැ. ඔබ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි බැංකු හෝ මූල්‍ය ආයතනකින් ඕනෑම ණය පහසුකමක් ලබා ගැනීමේදී හෝ අපකරුවෙකු ලෙස සම්බන්ධ වීමේදී ණය තොරතුරු අදාළ ආයතනයේ පරිගණක පද්ධතීන් හරහා ඉලෙක්ට්‍රොනික ගත ක්‍රමයකින් ක්‍රිබ් එහෙම නැත්නම් ණය තොරතුරු කාර්යංශයට ලැබෙනවා. වර්තමානයේ සිදුවන්නේ මාසිකව සෑම මාසකම අවසානයේදී දැනට සරණාභරණ උකසට තබා ලබා ගන්නා ණය පිළිබඳ තොරතුරු පමණක් එක්රැස් කෙරෙන්නේ නැහැ. තොරතුරු වාර්තා පීමේදී එම ණය පහසුකම්වල කිවෙන හෝ නොකිවෙන ස්වභාවය හෝ මූල්‍ය අගය සැලකිල්ලට ගැනෙන්නේ නැහැ. එනිසා ණය ලබාගත් අපසන් කළ ඕනෑම කෙනෙකුගේ තොරතුරු මේ කාර්යංශය තුළ තිබෙනවා. මේ කාර්යංශයට තොරතුරු වාර්තා වෙන්නේ ඔය විදිහටයි. ඔබේ ණය තොරතුරු මේ කාර්යංශය තුළ පැවතීම අලුතින් ණය පහසුමක් ලබා ගැනීමදී පහසුවක් මිස අවාසියක් වෙන්නේ නැහැ. බැංකු සහ මූල්‍ය ආයතන විසින් ඔබ මුලින් ලබාගෙන ඇති ණය මුදලක් ඇත්නම් මේ කෙවා ඇති ආකාරය විමසා බලනවා. ඔබ විසින් මීට පෙර ලබාගත් ණය මුදල් නිසි ආකාරව කෙවා ඇත්නම් එම තොරතුරු බැංකු සහ මූල්‍ය ආයතනවල ඔබගේ ණය ගැනීමේ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුමත් වීමට උපකාරී වෙනවා. අප කාර්යංශය තුළ ඔබගේ ණය තොරතුරු පැවතීම නිසා ණය දෙන ආයතනවලට වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් මේ තොරතුරු පරිශීලනය කර අදාළ පුද්ගලයාට ණය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නට පුළුවන්. දැනට මේ කාර්යංශ මගින් මිලියන 8කට වැඩි පුද්ගල සංඛ්‍යාවකගේ ණය තොරතුරු පවත්වාගෙන යනවා. එයින් ඔබට වැටහෙනවා ඇති ඕනෑම කෙනෙකුගේ ණය තොරතුරු අදාළ කාර්යංශය තුළ පැවතින්න පුළුවන් කියන කාරණාව. ණය තොරතුරු කාර්යංශය වෙත වාර්තා වෙන්නේ නොගෙවා පැහැර හරින ණයවල තොරතුරු පමණක් නොවේ. තවත් දෙයක් සඳහන් කළ යුතුයි. ණයක් ලබාගත් පසු එම මුදල් අපසු නිසියාකාරව ගෙවා ගැනීමට අපහසු වන අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ නැහැ ණයගත් පුද්ගලයාම ණය ගෙවීම හිතාමතාම පැහැර හරිනවා කියලා. ගැටලුව තියෙන්නේ ණය ලබා දුන් ආයතනය සමග එම අපහසුතාව පිළිබඳ නිසි වේලාවට කතා නොකිරීමයි. එයින් වන්නේ ණය ලබා දුන් ආයතනයත් ණය ලබාගත් පුද්ගලයාත් අවසානයේ හමුවන්නේ සමත මණ්ඩලයෙන් නැත්නම් මුසාවේදී. එනිසා තමන් ලබාගත් ණය මුදල් නිසි පරිදි ගෙවනවාද යන්න පිළිබඳව අවධානයෙන් සිටීම